හරිත සමාජ ආර්ථික රටාවක් තුලින් සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් බිහි කරලීමේ උදාර චේතනාවෙන් මුළු රටම කාබනික පොහොර ගැන කතා කරන කාබනික පොහොර නිෂ්පාදනයේ යෙදෙන එහි වටිනාකම හොඳින් තේරුම්ගෙන කටයුතු කරන යුගයක අපි පසු වෙනවා තාක්ෂණය හා මුසුවන අපේ ගොවිතැනට අවශ්‍ය කාබනික පොහොර අතරට කාබනික දියර පොහොර සුවිශේෂී මෙහෙයක් ඉටු කරනවා මේ දිනවල අපේ රටේ කාබනික පොහොර නිෂ්පාදනය භාවිත ගැන ලොකු කතාබහක් කෙරෙනවා එතකොට අපි කාබනික පොහොර නිෂ්පාදනයේදී කාබනික පොහොර වගේම කාබනික දියර පොහොරත් අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් පිස්ටොනික් එක ඒ කියන්නේ මාළු නිස්සාරකයේ සාදා ගන්න හැටි බලමු අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි අවශ්‍ය වෙන්නේ ඒකෙදි ඉවත දමන මාළු සක්කර සහ ජලය එහෙම නැත්නම් අපිට මේකට ගව මූත්‍ර භාවිතා කරන්න පුළුවන් ප්‍රමාණ විදිහට ගත්තොත් මාළු ඉවත දමන මාළු කොටස් එකක් ඒ කියන්නේ කිලෝ එකක් ගත්තොත් අපි සක්කර කිලෝ එකක් ගන්නවා ඊට පස්සේ ජලය ලීටරයක් අපි හෝ ගව මූත්‍ර ලීටරයක් අපිට භාවිතා කරන්න පුළුවන් ශාකයකට අවශ්‍ය පෝෂක සියලුම පෝෂක මේකේ අඩංගු වෙනවා අනිත් එක තමයි පසේ ශුද්ධ ජීවීන් ඒගොල්ලන්ගේ එයාලට සුදුසු පරිසරයක් ගොඩ නැංවෙනවා ශාකයේ එන පරිබෝධකයන් පළවා හැරීමක් අපිට මේ මාළු නිස්සාරකය අපේ ශේෂ්ත්‍රයට යෙදීමෙන් සිදු කරගන්න පුළුවන් අපි මේක සාදා ගන්න ක්‍රමය ගත්තොත් ඉතාම සරලයි මේකට අවශ්‍ය වෙනවා අපිට මේ සීල් කරන්න පුළුවන් බැරලයක් මාළු නිස්සාරකය සකස් කිරීමේදී අපි අවශ්‍ය ප්‍රමාණ අනුපාත විදිහට ගත්තොත් මාළු කිලෝ එකක් ගත්තොත් සක්කර කිලෝ එකක් අවශ්‍ය වෙනවා ජලය හෝ ගවමූත්‍ර ලීටරයක් අපිට අවශ්‍ය වෙනවා මාළු අපිට අඹරලා ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි ඉස්සලම අපි බැරලයට මේ මාළු ටික දානවා ඊට පස්සේ අපි අවශ්‍ය සක්කර ප්‍රමාණයෙන් ඒ කියන්නේ මාළු කිලෝ එකක් ගත්තොත් අපි කිව්වා සක්කර කිලෝ එකක් අවශ්‍ය වෙනවා කියලා ඒකෙන් අපි භාගයක් ඒ කියන්නේ ග්‍රෑම් 500ක් අපි මේ මාළු බැරලයට දාලා ජලය ලීටරයක් දාලා හොඳට කලවම් කරනවා ඒ කරලා අපි මේ බැරලේ හොඳට සීල් වෙන්න වහනවා දවස් 14ක් එහෙම නැත්නම් දින 20 දවස් 14ක් සිට දින 20ක් අපි මේක තැම්පත් කරලා තියෙනවා ඒ දින 20න් පස්සේ අපේ ඉතුරු සක්කර ප්‍රමාණය කියන්නේ අපි කිලෝ එකෙන් ග්‍රෑම් 500ක් ඉතුරු කරගත්තා ඒ ප්‍රමාණය අපි දාලා නැවත හොඳට කලවම් කරනවා කලවම් කරලා අපි ආයෙත් සීල් වෙන්න වහලා තවත් දින 20ක් එම ස්ථානෙම තියලා තියෙනවා මාළු නිස්සාරකය සම්පූර්ණයෙන් අපිට සකස් කරගන්න දින 40ක් විතර යනවා ඊට පස්සේ අපිට පුළුවන් මේ නිස්සාරකය පෙරලා ගන්න එහිදී අපිට මෙම අමුද්‍ර මේ ප්‍රමාණ වලින් අමුද්‍රව්‍ය ගත්තොත් අපිට නිස්සාරකය ලීටර් 1.5ක් ලබා ගන්න පුළුවන් රෙදි කැබැල්ලක් භාවිතා කරලා මෙම නිස්සාරකය අපි පෙරලා අරගෙන අඳුරු බෝතල් වල අපි මේක දානවා අවුරුද්දක් විතර මේ නිස්සාරකය කල් තියා ගන්න පුළුවන්. දැන් අපි මේක භාවිතා කරද්දී ශේෂ්ත්‍රයේදී තවන් වලට භාවිතා කරනවා නම් මෙම නිස්සාරකය මිලිලීටර් 30ක් වතුර ලීටර් 10ක දිය කරලා අපිට තවන් වලට භාවිතා කරන්න පුළුවන්. ශේෂ්ත්‍රයේ භෝග වලට භාවිතා කරනවා නම් මිලිලීටර් 50ක් වතුර ලීටර් 10ක කලවම් කරලා අපිට භාවිතා කරන්න පුළුවන්. මේකෙදී අපිට ඒ දවස් 40න් පස්සේ නොදිරු මාළු කොටස් තියෙනවා නම් අපිට පුළුවන් නැවත සක්කර දාලා නැවත පැසීමට තියලා අපිට නිස්සාරකය පෙරා ගන්න. අපේ පරිසරයේ යහපැවැත්ම උදෙසා කාබනික දියර පොහොර නිෂ්පාදනය අපිටම කළ හැකි අපූරු නිෂ්පාදන වෙනවා. ලෑස්ති වෙන්නේ ගැඩවිලි පණු දියර පොහොර එකක් කොහොමද හදාගන්නේ කියලා. සුදුසු පරිසර තත්ත්ව ගැන පොඩ්ඩක් කතා කරන්නම්. ඒකෙදි අපිට ඕනේ හෙවන ස්ථානයක් තමයි ඕනේ. මේ වගේ හෙවනක් තියෙන ස්ථානයක්. ඊට අමතරව වැස්සෙන් තෙමෙන්නේ නැති වෙන පොඩි ආරක්ෂාවක් දෙන්න ඕනේ අපිට. මේ බැරල් එකක් තමයි අපි නිෂ්පාදනය කරන්නේ.
ඒකෙදි නොතැමී තියෙන්න ඕන අපිට මේ වගේ පොල්ලතු වලින් වහලයක් අපි හදාගා තියෙන්න ඕනේ මොනවද මේ ගැඩවිලි පණු දියර පොහොර කියන්නේ ගැඩවිලි පණු දියර පොහොර කියලා කියන්නේ අපේ පරිසරයේ ස්වාභාවිකව ඉන්න ගැඩවිල්ලන්ගෙන් දිරාපත් වෙන දේවල් ජීර්ණය වෙද්දී එයාලා නිෂ්පාදනය කරන එයාලගේ බහිස්රාවයන් සහ එයාලගේ ශ්‍රේෂ්මල ශ්‍රාවයන් වල එකතුවක් තමයි අපි මේ ජලීය මාධ්‍යක දිය කරලා දියරයක් විදිහට අපි සකස් කරගන්නේ ඒකෙදි අපිට අවශ්‍ය වෙනවා මේ වගේ බැරල් එකක් සාමාන්‍ය මේක ලීටර් 200ක විතර බැරල් එකක් වුණොත් අපිට වඩාත් සුදුසුයි ඊට අමතරව මේක බැරල් එක ගැන කතා කරොත් බැරල් එකේදී අපිට යට පතුලේ ඉඳලා අඟලක් විතර ඉහළින් මේ විදිහට අපිට කරාමයක් සම්බන්ධ කරගන්න වෙනවා ප්ලාස්ටික් බටයක් දාලා පොඩි සිදුරක් හදලා කරාමයක් සම්බන්ධ කරගන්න ඕනේ ඊට පස්සේ අපිට ඕන වෙනවා මේ වගේ ගඩොල් කෑලි අපේ පරිසරයෙන් හොයාගන්න පුළුවන් දේවල් සාමාන්‍ය අඟල අඟල විතර වගේ ප්‍රමාණයට කඩාගත්ත ගඩොල් කෑලි ටිකක් ඕන වෙනවා ඊට පස්සේ අපිට මේ වගේ පොඩි ගල් ටිකක් පරිසරයෙන් අපිට එකතු කරගත්ත හැකි ඒ වගේ ටිකක් අපිට ඕන වෙනවා ඊට පස්සේ අපි සාමාන්‍ය විදිහට භාවිත කරන වැලිය අවශ්‍ය වෙනවා ඊට අමතරව අමු ගොම ඕනේ වෙනවා අපිට ඊට පස්සේ අපිට අපේ පරිසරයේ දිරාපත් වෙන දේවල් කුස්සියෙන් අයින් කරන දේවල් වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපේ ගොවිපලේ එළියට දාන දිරාපත් වෙන කාබනික දේවල් ඒකෙදී අපි වැටහිරාතු එහෙම නැත්නම් ග්ලිසීරියා එහෙම නැත්නම් වල් සූර්යකාන්ත කෙසෙල් කොට වගේ අපිට ඕනම දෙයක් තනකොළ රොඩු පිදුරු අපිට පාවිච්චි කරන්න පුළුවන් මේකෙදි මේකට විශේෂයෙන්ම ඕන වෙනවනේ පණු මං කියන්නේ ගැඩවිලි පණු දියර පොහොර කියලා ඒකෙදි ගැඩවිල්ලන් අවශ්‍ය වෙනවා අපිට මේක අපේ පරිසරයේ සාමාන්‍යයෙන් ඉන්නවා ගැඩවිල්ලෝ මෙයාලගෙන් අපි එකතු කරගන්න විශේෂිත උපක්‍රමයක් යොදනවා ඒකෙදි අපි කරන්නේ අපේ ගොම ගොඩක් එහෙම නැත්නම් අපේ දිරාපත් වෙන කොළ රොඩු ගොඩක මෙයාලා බහුලව ඉන්නවා අපිට පණු විශේෂ වර්ග පහක් විතර සාමාන්‍යයෙන් අඳුර ගන්න පුළුවන් මේ පොහොර නිෂ්පාදනයේදී දායක වෙන මේ ගැටි අපි එකතු කරගන්නේ ගෝනි කෑල්ලක් අරගෙන එහෙම තෙමනවා හකුරු දිය කරලා සක්කර කියලා කියන්නේ අපි දිය කරලා ගෝනි කෑල්ල තෙමලා සතියක් විතර අපි මේ දිරාපත් වෙන කොළ රොඩු ගොඩේ තැම්පත් කරලා තියෙනවා තිබ්බට පස්සේ සතියක් විතර යනකොට මේ ගෝණිය යටට පණුව රතු පාට ටිකක් දිගටි පණුව වර්ග ටිකක් එකතු වෙනවා අපිට මේ පණුව තමයි අපි මේ පොහොර නිෂ්පාදනයේදී යොදාගන්නේ ඊට අමතරව අපිට ඕනේ වෙනවා මේ වගේ ලීටර් 200ක විතර බැරල් එකක් නම් ලීටර් 10ක් විතර වතුර දාන්න පුළුවන් මුට්ටියක් එහෙම නැත්නම් වැඩිපුරම හොඳයි අපිට මැටි මුට්ටියක් භාවිතා කරනවා නම් මේ වගේ මේ මුට්ටිය සිදුරු කරලා මේ ආකාරයට තිර විදිහට අපිට දාගත්ත මුට්ටියක් තමයි මේ තියෙන්නේ මේක සාමාන්‍යයෙන් මේ බැරල් එක ප්‍රමාණයට යනවා නම් ලීටර් 10ක ප්‍රමාණයක කැපැසිටි එකක් තියෙන මැටි මුට්ටියක් නම් වඩාත් හොඳයි අපි බලමු දැන් කොහොමද මේක කරන්නේ කියලා ඒකෙදි පළවෙනි ඉස්සරවම පළවෙනි පියර විදිහට අපිට මේ අපි ලෑස්ති කරගත්ත ගඩොල් කැබලි ටික අපි අඟල් දෙකක් විතර යටම ස්තරයක් විදිහට අපි තැම්පට් කරගන්නවා ඊළඟට අපි මේ වගේ රළු ගල් ටිකක් මේකට ගඩොල් කැබලි මතට නැවත අපි දෙරිමක් කරනවා ඊළඟට අපි මේක උඩට සිවුම් වැලි එහෙම නැත්නම් සාමාන්‍ය අපි පාවිච්චි කරන වැලි තට්ටුවක් අඟල් දෙකක විතර තට්ටුවක් අපි එකතු කිරීමක් කරනවා මේ ආකාරයට අපි වැලි තට්ටුව අඟල් දෙකක් විතර උසට ඝනකමට අපි තැම්පත් කිරීමක් කරනවා වැලි තට්ටුව උඩට අපි ගොම අඩියක් විතර උසට තැම්පත් කිරීමක් කරගන්නවා අමු ගොම හරි අපි දැන් ඊළඟට කරන්නේ මේකට වැදගත්ම සාධකය වෙන පණුව එකතු කිරීම මේකෙදි සාමාන්‍ය මේ වගේ බැරල් එකකට පණුව 500ක් විතර ගහණයක් තිබුණොත් ප්‍රමාණවත් හරි ඊළඟට අපි අපේ පරිසරයෙන් හොයාගන්න පුළුවන් කාබනික ද්‍රව්‍ය දිරන දේවල් අපි මේකට එකතු කරනවා මේ තියෙන්නේ වල් සූර්යකාන්ත නත්තු සූර්ය කියලා කියනවා අපි ඒවා අපි මේ විදිහට එකතු කිරීමක් කරනවා එකතු කරන දේවල් අපි තෝරා ගනිද්දි නයිට්‍රජන් ප්‍රතිශතය වැඩි එහෙම නැත්නම් පෝෂණ කොටස් වැඩි පෝෂණීය දේවල් තමයි අපි මේකදී එකතු කිරීමක් කරන්නේ නත්තු සූර්ය එහෙම නැත්නම් වල් සූර්යකාන්ත වල එහෙම නැත්නම් ග්ලිසීරියා වල නයිට්‍රජන් ප්‍රතිශතය වැඩි එහෙම වුණාම අපිට හම්බ වෙන පොහොර වල ගුණාත්මය ඉහළ යෑමක් සිද්ධ වෙනවා
ඊට උඩින් අපි කෙසල් කොට එකක් අපි තැම්පත් කිරීමක් කරමු කෙසල් කොට හීනියට කපාගෙන වැඩි හිර එකක් දාලා උඩින් තනකොළ දාමු ග්ලිසීරියා කොළ දැම්මට පස්සේ අපි මේක උඩට තනකොළ එහෙම නැත්නම් පිදුරු දිරපු දිරීමට පහසු වෙන විදිහට අපි මේක උඩින් තැම්පත් කිරීමක් කරනවා මේ විදිහට අපි බැරල් එක පිරෙනකම්ම කාබනික ද්‍රව්‍ය දිරන්න පහසු දේවල් සහ මේ වගේ දේවල් අපි එකතු කරලා බැරල් එක පිරෙනකම් අපි සකස් කරලා තියෙනවා බැරල් එක පිරීලා තියෙන්නේ දවස් 45ක් අපි මේ විදිහට තියෙනවා ඒ කියන්නේ මාසයකමාරක් අපි මේ විදිහටම තියෙනවා මේකේ හැබැයි වැදගත් දෙයක් තමයි තෙතමනේ පරීක්ෂා කරගන්න ඕන අපි මොකද මේකේ පණුවනේ ජීවත් ජීවින් කොටසක්නේ ඒක නිසා ඒ කට්ටිය මැරෙන්න පුළුවන් ඒක නිසා අපි මේකට තෙතමනේ 75 85 අතර අපි තියාගෙන යන්න ඕනේ දවස් 45ක් ගියාට පස්සේ අපිට ඒ අතරතුර මේ කරාමේ විවෘත කරලා තමයි අපි තියන්නේ අපිට තෙතමනේ මදි නම් අපි වතුර එකතු කිරීමක් කරනවා දවස් 45ක් ගියාට පස්සේ අපිට මේ කරාමය වහන්න පුළුවන් වහලා මේකට අපි මේක ලීටර් 200 බැරල් එකක් 200 බැරල් එකට හරියන විදිහට වතුර ලීටර් 10ක් දවසකට අපි මේකට එකතු කිරීමක් කරන්න ඕනේ මේකදී අපි මේ වගේ උඩ තැනක මම අර ඉස්සෙල්ලා සඳහන් කරපු මැටි මුට්ටියක් වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන් ඒක පාවිච්චි කරලා වතුර හිමිහිට වෑස්සෙන්න ඒ කියන්නේ එකපාර වතුර ලීටර් 10ක් එකපාර දාන්න දවස පුරාවටම අපි මේ ලීටර් 10 මේකට කාන්දු වෙන විදිහට තමයි අපි සකස් කරන්නේ හරි මේ විදිහට අපි සකස් කරගත්තට පස්සේ පැය 24කට පස්සේ අපි මේ කරාමේ අරලා අපිට ගැඩවිලි පණු දියර පොහොර ලබා ගැනීම කරගන්න පුළුවන් ඒ ගන්න දියර පොහොර අපිට සාන්ද්‍රණය අඩු කරලා තනුක කරලා අපිට වගාවන් වලට භාවිත කරන්න පුළුවන් පළතවනකට වගේ පාවිච්චි කරනවා නම් එළවලු පළ වගේ දෙයකට උදාහරණයක් විදිහට පාවිච්චි කරනවා නම් 10ට 1ක් විදිහට අපි තනුක කරනවා කරල් වගේ කරල් භෝග වලට පාවිච්චි කරනවා නම් 4ට 1ක් විදිහට අපි තනුක කරලා පාවිච්චි කරන්න පුළුවන් ඒ විදිහට අපිට මේ ගැඩවිලි පණු දියර පොහොර පාවිච්චි කරන්න පුළුවන් මේකෙදි ඇත්තටම තියෙන වටිනාකම තමයි අපිට මේක ස්වාභාවිකව පරිසරයෙන් ලැබෙන දෙයක් ඒක නිසා වසවිස කියන දේවල් ගොඩක්ම ඇත්තටම නැහැ අනිත් එක ලාභදායි ක්‍රමයක් ඒක නිසා අපිට මේක හරිම වැදගත් ක්‍රමයක් වෙනවා දියර පොහොර නිෂ්පාදනය කරගැනීමට කාබනික පොහොර භාවිතයේ නව පෙරළියක් ඇති කරමින් සබරගමු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සජීවියා සබරගමු කාබනික ගොවිතැන ප්‍රවර්ධන වැඩසටහන දැන් ක්‍රියාත්මක කිරීම අපේ රටේ කාබනික ගොවිතැනේ නියැලෙන කොයි කාටත් ලොකු ආදර්ශයක්. සබරගමු පළාත තුළ මෙතෙක් අපි වගාවන් වලදී භාවිතා කරපු වී එළවලු පළතුරු සහ අතිරේක ආහාර භෝග සඳහා මෙතෙක් භාවිතා කළේ රසායනික පොහොර. නමුත් දැන් අපි එක කාබනික පොහොර ඒ වගේම පරිසර හිතකාමී කෘමිනාශක සජීවීත්වාත්මක ක්‍රම භාවිතයෙන් මේ වගාවන් කරන්න අපිට සිදු වෙලා තියෙනවා. ඒ සඳහා සබරගමු පළාත තුල මෙතෙක් භාවිතා කරන රසායනික පොහොර ප්‍රමාණයට අනුකූලව දැනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිර්දේශ කරපු සුපෝෂිත කොම්පෝස්ට් භාවිතයෙන් අපට අවශ්‍යතාවය අපි ගන්නේ කළ තියෙනවා. මෙට්‍රික් ටන 45000ක් පමණ ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් අපි ක්‍රියාත්මක කරන විශේෂ වැඩසටහනක් මේ පළාත තුල මෙම පොහොර නිෂ්පාදනය පිළිබඳව කෘෂිකර්ම උපදේශක මහතුන් මගින් රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය නොන නිලධාරීන් සහ ගොවි මහතුරුන් මෙම ක්‍රම සඳහා භාවිතය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්. සබරගමු පළාතේ තියෙනවා කෘෂි පුහුණු මධ්‍යස්ථාන 4ක්. ඒ කෘෂි පුහුණු මධ්‍යස්ථාන තුලින් අප බලාපොරොත්තු වෙන්නේ කොම්පෝස්ට් වලට අමතරව මෙම දියර පොහොර වර්ග අපේ පරිසරයෙන් ලබා ගන්න පුළුවන් අපතේ යන ද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරන මෙම ද්‍රව්‍ය ඉතාමත් සරල ක්‍රම භාවිතයෙන් අපට කාබනික පොහොරක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. ඒ ක්‍රම කොහොමද භාවිත කරන්නේ කියලා ඔබව දැනුවත් කරන්න තමයි අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. වස විසෙන්තර ආහාර වේලක් ජනතාවට ලබා දීමත් පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය යථාර්ථයක් බවට පත් කරලීමත් නුදුරු දිනක අපට කළ හැකි නම් පරිසරයට කළ ලොකුම මෙහෙය සිදු කරලීමෙන් අප සියලු දෙනාටම සතුටට පත්විය හැකියි.